මම රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය චීනකට විශේෂඥ වෛද්‍ය සුමිත්‍ර මනම්පීරි. මම අද ඔබ හමුවට ගෙන එන්නේ සමාජයේ බොහෝ දෙනෙක් පෙළෙන රෝගී තත්ත්වයක් සම්බන්ධව. මෙම රෝගී තත්ත්වයට ඇත්ත වශයෙන්ම හරියාකාරව පිළියමක් හෝ ස්ථිර සුවයක් නැහැ. එතකොට මෙම රෝගී තත්ත්වයට අපගේ ප්‍රතිකාර ක්‍රමවලින් සුව කරන්න හැකියාවක් තියෙනවා. එවැනි රෝග තත්ත්වයක කීපයක් සම්බන්ධව ඉදිරි සතිවලදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙම රෝගී තත්ත්වය හුඟක් වෙලාවට අපේ ව්‍යක්තතාවයේ එසේත් නැත්නම් චතුරුභාවයේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක්. මෙහිදී හුඟක් වෙලාවට මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ අවුරුදු දෙකක් දෙකමාරක් වෙනකොට මේ හුඟක් වෙලාවට ලදරුවේ තමන්ගේ vocabulary එකට ශබ්ද තරංග එහෙම නැත්නම් ශබ්ද එකතු කරගන්න කාලය. ශබ්දේ වචන එකතු කරගන්න කාලය. ඒ කාලෙදී ඇත්තටම මේ වගේ ගොතයක් ඇති වෙන්න පුළුවන්. එසේත් නැත්නම් stuttering, stammering ඒ වගේ රෝගී තත්වයක් ඒ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. මේදී ඒක ස්ථිර රෝගී තත්ත්වයක් නෙමෙයි. ඒක ඒ අවස්ථාවේදී ඔහුට අපහසුතාවයේ හින්දා ඇති වෙන තත්ත්වයක්. නමුත් මේ තත්ත්වය අවුරුදු 5ක් 6ක් එක දිගට තියෙනවා නම් ඒෙහිදී ඇත්තටම සැලකීමක් විය යුතුයි. මොකද ඊට පස්සේ ප්‍රතිකාර සඳහා යොමු වී විශේෂයෙන් මේ වචන විශේෂයෙන් ස්වරවල ඉඳලා වචන දක්වා අපි මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ආ ආ ආ ආ අම්මා. ඒත් එහෙමත් නැත්නම් අම්මා අම්මා අම්මා. එතකොට මේ වචන වශයෙන් නැවත රිපිටිෂන් වීමක් වෙනවා. එතකොට ඒ වගේ මේ තත්වයක් තමයි මෙහිදී ඇතිවන්නේ. උගක් වෙලාවට මේක නොදැනුවත්වම තමාට නොදැනුවත්වම ඇති වෙන තත්වයක්. මේ තත්වයේ දිගින් දිගට ගිහිල්ලා ඒ වගේ ගොතේ ගොත ගහන තත්වයට එහෙම නැත්නම් ඉක්කල් ගහන තත්වයට මේ පත් වෙන්න පුළුවන්. එතකොට මෙම රෝගී තත්වයට අපි බලන්න ඕනේ හේතු මොනවද කියලා. ඇත්ත වශයෙන්ම මේකට තාම හරියට එහෙම ලොකු හේතුවක් වාගෙන නැහැ. නමුත් මේකෙදී ගොඩක් වෙලාවට මේ ජානමය තත්වයන් ප්‍රවේණිගත වෙන තත්වයන් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අම්මට තාත්තට ආච්චිට සීයට එහෙම තිබුණා නම් ඇති වෙන්න පුළුවන් ඊළඟ පරම්පරාවට. එහෙමත් නැත්නම් එසේත් නැත්නම් මොකක් නියුරොලොජිකල් ඒ වගේ ප්‍රශ්නවලදී ස්නායු සම්බන්ධ ප්‍රශ්නවලදී මේ තත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මෙම රෝගී තත්ත්වය ඇති වෙන්න එවැනි හේතු ප්‍රධාන වෙනවා. ඊට අමතර තවත් හේතු තියෙන්න පුළුවන්. එතකොට මෙම රෝගී තත්ත්වය හුඟක් වෙලාවට මේ චීන කට චිකිත්සාවෙන් ඒ වගේම ආයුර්වේද ප්‍රතිකාරක් තියෙනවා. ඒ වගේ ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම මෙහිදී සඳහන් කරන්න ඕන අප සතුව විශේෂිත වූ සුවිශේෂ වූ නිලයක් තියෙනවා. මේ සම්බන්ධව ක්‍රියා කරන්න පුළුවන්. ඒ විශේෂිත නිලය හුඟක් වෙලාවට හඳුන්වනවා ටවුන්ගලි කියලා. ටවුන්ගලි කියලා මේ නිලය හඳුන්වනවා. මේ නිලය පාවිච්චි කළා සුකල හැක්කේ මේ ස්ටටරින් ස්ටැමරින් විතරක් නෙවෙයි. විශේෂයෙන් මේ කුඩා ළමයින් විවිධ අනතුරු වලට ලක් වෙනවා. එසේ නැත්නම් යම්කිසි බියවීමකට ලක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී මේ හුඟක් වෙලාවට එයා කතා කරන දේවල් ඊට පස්සේ කතා කරන්නේ නැහැ. අම්මා තාත්තා කියලා කතා කරන්නේ නම් ඊට පස්සේ එයා ක්ෂණිකව මේ නැවත කතා කරන්නේ නැහැ. මේ ඒ தත්ත්වයේ කියනකොට ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථාවකටපත් වෙච්ච ළදරුවෙක් වුණත් මේකෙදී සනീപ කරන්න පුළුවන්. මම ඒකට උදාහරණයක් දක්වන්නම්. මේ ළඟදී මාමුවන්නට දෙමව්පියෝ දෙදෙනෙක් පැමිණියා. කුඩා දරුවෙක් රැගෙන
එම දරුවා ඔවුන් සමග මෝටර් සයිකලයක යද්දී අනතුරක් වෙලා ඒ දරුවා විසි වෙලා ඈතට විසි වෙලා ගිහිල්ලා වැටෙනවා. නමුත් මේ හෙල්මට් එකක් පැලඳගෙන ඉඳලා නැහැ ඒ වෙලාවේ මේ දරුවා මේ කොහොම වුණත් ඒ ඔළුව යම් කිසි වැදීමක් ඇති වුණා. ඒ ඇතිවීමෙන් පස්සේ ඔහු කතා කරේ නැහැ. එතකොට මාළඟට එනකොටත් අවුරුද්දක් විතර කල් ගිහිල්ලා මේ දරුවා කතා කරන්නේ නැහැ. අවුරුදු 4ක් 5ක් විතර වෙනකොට එතකොට වයස. එතකොට ඒගොල්ලෝ නොයෙක් ප්‍රතිකාර කළා නම් තරි ගිහිල්ලා නැහැ. බටහිර ප්‍රතිකාර වගේම ආයුර්වේද ප්‍රතිකාර වෙනත් ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කළා ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. නමුත් ඒකෙන් ඒගොල්ලන්ට ප්‍රතිඵල ලැබිලා නැහැ. එතකොට මම මගේ ළඟට ආවහම මම මේ ටොන්ග්ලි කියන ස්පෙસિෆික් පොයින්ට් එක අපි ඒ විශේෂ නිලය පාවිච්චි කරලා ඒ හාස් බැඳෙන තවත් නිල කීපයක් භාවිත කරලා මම ප්‍රතිකාරය පටන් ගත්තා. ඊටම සාර්ථකව මේ රෝගියා කතා කරන්න පටන් ගත්තා. මාස 4ක විතර පමණ කාලයකින් ආපහු පරණ පුරුදු පරිදි කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ රෝගිය සම්පූර්ණ සුවය ලැබුවා. ඒ වගේ එහෙම සුව කිරීමේ හැකියාවක් තියෙනවා මේ ටොන්ග්ලි ඇත් එහෙම නැත්නම් ෂෙන්මන් ටොන්ග්ලි සීෂන් ෂොම් ඒ වගේ ප්‍රධාන නිල පාවිච්චි කරලා මෙම රෝගී තත්ත්වය සුව කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මීට අමතරව ගොඩක් මේ රෝගීන් මේ ස්ටැමරින් ස්ටටරින් ඒ වගේ රෝගීන් මම සුවපත් කරලා තියෙනවා. ඒ වගේ ඒ රෝගී තත්ත්වයන් පහසුවෙන් ඒ වගේම සුව කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් මේ හුඟක් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. හුඟක් වෙලාවට මේ වෙනත් ප්‍රතිකාර වලදී යොමු වෙනවා. නමුත් එහිදී ස්ථිර සුවයක් ලබන්නට අපහසු. ඒකින් හින්දා මෙම රෝගී තත්ත්වයට ඔබට මා හමු වෙලා ප්‍රතිකාර ගන්න අවශ්‍ය නම් පහතර සඳහන් දුරකථන අංක වලට මාව අමතලා ඔබට හමු වන්නට පුළුවන්. එතකොට ඊළඟ සතියේ මම බලාපොරොත්තු වෙනවා හුඟක් බටහිර ප්‍රතිකාර නැති අපේ විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමෙන් ප්‍රතිකාර නොමැති ස්ථිර සුවයක් නොමැති රෝග ගණනාවක් ඔබට හඳුන්වලා දෙන්න. ඒ වගේම අපේ ක්‍රමයෙන් ක්‍රමවේද වලින් ඒක සුව කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබට නැවත මා හමුවනතුරු මා ඔබෙන් සමු ගන්නවා.